මං පොඩි කාලේ බත් කෑවේ කුරුණෑගලින් ආවේ හාල්වලින්. අපේ මුතුමිත්තන්ටත් මෙතන කුඹුරු තිබුණ. 1972 මේ කුඹුරු අත්පත් කරගත්ත. රජයට අරගත්ත. අපිට කිව වන්දි ගෙවන්නම් මේ සියල්ලම අයිතිය කුඹුරු කාර්යට දෙනවා කියලා. ඉතින් අඳේ ඉඩම් තිබුණේ නිසාත් හොඳම එක උනේ අයිතිය ගොවින්ට දෙන්න. දැන් 72 ඉවර වෙලා අවුරුදු 40ක් විතර ගිහින් තියෙන්නේ. ඒ කාටවත් ඉඩම් අයිතිය ලැබිලා නැහැ. ඒ නිසා අද ඒ අවසාන පියවර ගන්නට මම මෙතෙන්ට ආවේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඒ ජනතාවට මේ ඉඩම් අයිතිය ලබලා දෙන්න. මේ ඉඩම් අයිතිය ලබලා දෙන්න හේතුවක් තියෙනවා. මම ආණ්ඩුවක් අරන් මේ ආණ්ඩුව හැදුවේ අමාරුම කාලේ. නායකයෝ ආණ්ඩු ගන්න හොයන්න බැරි වුණේ කාලේ. නෝටිස් දැම්මත් ආවේ නැති කාලේ. අන්තිමට මං විතරයි ඉතුරු වුණේ. ආණ්ඩුව හදන්නත් එහෙම මෙහෙන් එක එක පක්ෂ වලින් අපි එකතු වෙලා හැදුවා. හදලා රටේ ප්‍රශ්න විසඳන්න පටන් ගත්තා. මේ ආර්ථිකේ කඩාවැටෙන අවස්ථාවකදී බලාපොරොත්තු තිබුණේ නැහැ. මම එකක් කියනවා, මේ මන්ත්‍රීතුමන්ලට ඇමතිතුමන්ලට මං ස්තුති කරනවා. තමන්ගේ ගෙවල් පිච්චුණත් නැති වුණත් හිතු ඒව ගැන නෙමෙයි, කොහොමද අපි මිනිසුන්ට මේ සහනය ලබලා දෙන්නේ. ඒ වැඩ කටයුත්ත තමයි අපි කරලා තියෙන්නේ. අද ඒක අවසන් කරලා තියෙනවා. අපි බංකොලොත් භාවයෙන් පිට වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම අපිට දැන් අවුරුදු 4ක් ණය ආපහු ගෙවන්න එපා කියලා තියෙනවා. තවුරුදු 6ක් විතර සැහැල්ලු බඩකින් ගෙවන්නේ. ගෙවන පොලියෙන් කොටසක් කපලා තියෙනවා. ඒකෙන් අපිට ඩොලර් රුපියල් නෙමෙයි ඩොලර් බිලියන 5ක් හම්බ වෙනවා. මිලියන 5000ක්. අපි දැන් පුද්ගලික බැඳුම්කරු එක්ක කතා කරා. ඒ බැඳුම්කරුන් කතා කළා, ඒගොල්ලෝ එකඟ වුණා. ඒගොල්ලෝ ඇත්ත වශයෙන්ම පොලිය ගැන සහනයක් දෙන්නේ නැහැ. ඒ වෙනුවට ණය අඩු කරන්න, ණය මුදල ඩොලර් බිලියන 3ක්, ඒ කියන්නේ මිලියන 3000ක් ඉවත් කළා තියෙනවා. එහෙනම් සම්පූර්ණයෙන්ම ඩොලර් බිලියන 8ක් අපිට ගෙවන්න තියෙන මුදල් වලින් ඉවත් කළා තියෙන්නේ. මේ සහනය මේ රටේ ජනතාවට ලැබිලා තියෙන්නේ. අපිට ලිහිල් කොන්දේසි යටතේ ඩොලර් බිලියන 2ක් දීලා තියෙනවා. ඒ චීන දෙන්ට ඉන්න මුදල් නැතුව, ඉන්දියාවෙන් ලැබෙන්න තියෙන තව ආධාර නැතුව. මෙන්න මේකයි අපිට අවුරුදු 2කින් අවුරුදු 2ක්වත් නෑ අරගෙන. අවුරුදු 2ක් නෑ. ඒත් මේ කාලේ තුලදී ඩොලර් බිලියන 8ක් අපි බේරගෙන තියෙනවා. මං එන්ට ඉස්සෙල්ලා ආණ්ඩුව ගන්න ඉස්සෙල්ලා ගෝඨාභය ජනාධිපතිතුමාගේ කාලේ ඉන්දියාව අපිට ලිහිල් කොන්දේසි ණය මත දුන්න ඩොලර් බිලියන 3000ක්, බංග්ලාදේශයෙන් දුන්න ඩොලර් මිලියන 200ක්. අපි ඩොලර් මිලියන 200 ආපහු ගෙවලා තියෙනවා. කොච්චර අමාරුකම් තිබුණත් අපි ඒක ගෙව්වා. අපිට තිබුණ අමාරු, මට තිබුණ අමාරු තීරණකන් වැට් වැඩි කරනවා කියන එක ලෙහෙසි පහසුවෙන් කරේකුවන් නෙමෙයි හිතලා ගත්තේ. තව ඒවා හිතලා ගත්තේ. සමහර නායකින් ඇවිල්ලා කිව්වා, දැන් පාරට එන්න, පාරට එන්න, ආණ්ඩුව කරන්න, ගෙවල් තව ගිනි තියන්න කියලා. ආණ්ඩුවට සහයෝගය දෙන්න එපා කිව්වා. ගොවි මහත්තුන්ට කිව්වා, ආපහු එන්න කොළඹට කියලා. කොහොමද කොළඹට එන්නේ තෙල් නැත්තම්? ඉතින් අපි තෙල් ලබලා දුන්නා. ඊට පස්සේ පොහොර ලබලා දුන්නා. එතකොට කිව්වා වගා කරන්න නැතුව කොළඹට එන්න කියලා. ඒත් ඔබ මේ ගොවි මහත්තුන් 20, 22, 23 කරපු යලකන්නෙන් තමයි මේ රටේ නිෂ්පාදනය වැඩි උනේ. මහකන්නෙත් ඒ වගේ හොඳයි. ඒක සංචාරක ව්‍යාපාරයක්. මේ ඔක්කොම නිසා අද අපි ඩොලර් බිලියන 8ක් මේ රටට ලබාගෙන, සහනයක් ලබාගෙන, අපි විශේෂයෙන්ම මේ ණය උගුලෙන් පිට වෙන්න මාර්ගය හොයාගෙන තියෙනවා. ඉතින් මෙහෙම අවස්ථාවකදී මම බැලුවා අනික් රටවල් වල අපිත් ඒක උන්නේ. වැටෙනකොට වැඩියෙන්ම වදින්නේ සාමාන්‍ය ජනතාවට, දුප්පත් ජනතාවට. දියුණු වෙනකොට වාසිය අනික් අයට. තමන් තව කොහොමත් ඉන්නවා අමාරුයි. ජීවන බරේ ප්‍රශ්න තියෙනවා. අනික් ප්‍රශ්න නොදැන්නේ මේ ඔක්කොමට අපි පිළියම් දෙන්න යනවා. ඒත් මොකද ඉස්සෙල්ලම කරන්න පුළුවන්ද? අපි ඉස්සෙල්ලා කරන්න ඕන සාමාන්‍ය ජනතාවට, වෙන කාටවත් නෙමෙයි. මේ රටේ රජයේ ඉඩම්වල 120,000 ජීවත් වුණා සින්නක් කරේ නැති නැතුව. පරම්පරා 3ක්, පරම්පරා 4ක් ජීවත් වුණා. කොළ කෑල්ල දුන්නේ ඒ අය තමයි වැඩියෙන්ම දුක් විඳේ. ගෙවල් හදාගෙන නැත්නම් ගොවිතැන් කර කර මේ කොලේ අරගෙන යනවා. මොකද්ද අපිට කරන්න පුළුවන් උනේ ආණ්ඩුව හැටියට? ඔබට ස්තුතියි කියලා මේ තියෙන කොලේ සින්නක් කර ඔප්පු බවට පත් කරන්න. මේක වார்த்தාවක්. අනික් අය සමාජවාදය ගැන කතා කරනවා. සමාජවාදය ගේනවා කිව්වා. මේකනේ නියම සමාජය. ඉඩම් ජනතායි තියර දෙන එක. මෙන්න මොකද්ද? කොච්චර කෑ ගැහුවට කිව්ව හැටිය රටවල් දෙකයි ලෝකේ ආසියාව කළා තියෙන්නේ. ජපානයේ දකුණු කොරියාවේ. ඒ දෙකේම අඩු මිලකට විකුණුවා. ඒ කියන්නේ යම් කිසි මුදලක් ආපහු දෙන්න තිබුණා. මිල දීලා ගන්න. අපි සතයක් ඉල්ලන්නේ.
මේකෙන් රටේ අයිතිය තියෙන ප්‍රමාණය තව ලක්ෂ 20කින් වැඩි කරලා තියෙන. ඊට ඉස්සෙල්ලා අපි සහනෙ දුන්න සමෘද්ධිය වැඩි කර අස්ත්‍රසුම බවට පත් කරා. මොකද ලෝක බැංකුවේ මුදල් දුන්න අලුත් ව්‍යාපාරයක් කරන්න කියලා. ඒ සල්ලි මේ සල්ලි එකතු කරා. ඒවයි දෙගුණය තුන්ගුණයක් හම්බ වෙනවා ආධාර හැටියට. මේ ඔක්කොම බංකොලොත් තුනේ රටක් අපි කරේ. දැන් බංකොලොත් බාහිර නැතුණා මොනවද කරන්න බැරි? කොච්චර අමාරු වුණත් රජයේ සේවින හැම එක්කෙනාටම රුපියල් 10,000ක් දුන්නා. විශේෂ දීමනාවක් ඇතුළත් පඩි වැඩි කිරීම එන අවුරුද්ද අපිට බලන්න පුළුවන්. පුද්ගලික අංශයෙන් දුන්නා. මේ මැදදී කොහොම හරි සංචාරක ව්‍යාපාරේ පටන් ගෙන ඒකෙන් සල්ලි හම්බ කරන්න පටන් ගත්තා. දැන් යන ටුවරිසම් බලන්න. අද මිනිස්සුගේ අතේ මුදල් තියෙනවා. අනුරාධපුරයේ පොසොන් වලට ආ මිනිස්සු කියනවා සර් අපි කුරුණෑගල පැත්තේ පෑයක් දෙකක් දන්සල් වලට හිරුණා කියලා. එදා කන්න නැතුව හිටියේ. එදා තෙල් නැතුව හිටියේ. අද ඔපේ දාඩිය මහන්සියෙන් ගත්ත ඒ හාල් නිසා දියුණුව නිසා ලංකාවේ මීට ඉස්සෙල්ලා නොතිබුණු දන්සල් ප්‍රමාණයක් පොසොන් මාසෙට පෝය දිනේට කුරුණෑගල පැවැත්වුවා. මිනිස්සු පුදුම වෙනවා. මට තානාපතිවරු කිව්වා අපි කොහොමද යන්නේ? හිතන්න බෑ මේ රටේ අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මිනිස්සු කෑම නැතුව හිටියා කියලා. මේ අපේ ශක්තිය. මේ කරන ගමන් අපි දැන් ශිෂ්‍යත්ව ලැබලා දෙනවා. සාමාන්‍ය ජනතාවට උදව් කරන්න පුළුවන් හැම විදියකින්ම අපි උදව් කරනවා. රටක් දියුණු කරනවා. ඒ නිසා පළමුවෙන්ම මේ දිනය ගැන මම ආණ්ඩුකාරවරුන් මුණ ගැහුණා. කිව්වා දිස්ත්‍රික්ක සංවර්ධන කොමිටිය කැඳවන්න. තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස්වල බලන්න. මොකද්ද ප්‍රශ්නේ? කොහෙද හිර වෙලා තියෙන්නේ? මිනින්දෝරු ප්‍රශ්නයක්ද? වෙන ප්‍රශ්නයක්ද? එනසුමානේ ඒ සියල්ලම අරගෙන අපි තීරණය කරනවා කොහොමද මේක තවත් ඉදිරියට ගෙනියන්නේ කියලා ප්‍රමාද නොවි. ඒ නිසා සියලු දෙනා මම මන්ත්‍රීතුමන්ලට ඉල්ලා සිටිනවා දිස්ත්‍රික්ක සංවර්ධන කොමිටිය කැඳවලා ඔබේ දිසා ලේකම් ප්‍රාදේශීය ලේකම්වරු ඉඩම් සියලු දෙනා එක්කම එකට එකතු වෙලා ඉදිරියට ගෙනියන්න කියලා. මේක එතනින් අපි ඉවර වෙන්නේ නැහැ. මේ රටේ කෘෂි ශාස්ත්‍රයේ ආර්ථිකය දියුණු කරන්න යනවා. අපේ රටේ දුප්පත්කම්වල සංඛ්‍යාලේඛන බැලුවොත් 80%ක් තියෙන්නේ ග්‍රාමීය ප්‍රදේශවල. ඒ ප්‍රදේශවල තියෙන කෘෂිකර්මාර්ග නගරවල එහෙම නෙමෙයි. ගෙවල් ප්‍රශ්න තිබුණත් කොහොම හරි හම්බ කරගන්න පුළුවන්. මෙහෙදි හම්බ කරන්න බැරි නිෂ්පාදනයේ අඩු නිසා. ඒ නිසා කෘෂි නවීකරණ ව්‍යාපාරය ආරම්භ කළා තියෙනවා. මේ අවුරුදු අත්හදා බැලීමක් හැටියට ඊළඟ අවුරුදු 2-3 කාලෙදි ඒක කරගෙන යන්නේ විශේෂයෙන්ම කෘෂිකර්මයේ නවීකරණය කරන්න. එච් කලාපේ වගේ තැන්වල හෙක්ටයාරයකට මෙට්‍රික් ටන් 8ක් ලබා ගන්න. මේ තැන්වල කුඹුරු ඉඩම්වල අනික් වට ඕනම් වෙනත් භෝග වගා කරන්න. අපනායන භෝග. හොඳ ආදායම් ලැබෙන භෝග. අවුරුදු 5ක් 10ක් කාලය තුල දැන් මේක කරන්න ඉන්නේ. මේක දැන් ආරම්භ කරලා තියෙන්නේ. එන අවුරුදු 2 වැඩියෙන් තියෙමු. දැන් අපි දැනට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 35ක විතර අත්හදා බැලීම් කරගෙන යනවා. මෙහෙත් තෝරාගෙන තියෙනවා එහෙම කොට්ටාසයක් දෙකක්. ඉතින් මේකයි ඉදිරියට ගෙනියන්නේ. මොකද රටක් හැටියට අපි විදේශ විනිම හම්බ කරන්න ඕනේ. ඒක කරනවා නම් අපි අපේ ආර්ථිකය අපනායන ආර්ථිකයක් බවට පත් කරන්න ඕනේ. ඒක පත් කරන්න තමයි මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. ඉතින් මේකට එකතු වෙලා අනාගතයක් හදන්න අපි එකතු වෙලා ඉදිරියට යමු කියලා මම කියන්න කැමතියි. ඒතර මම කුරුණෑගල දිස්ත්‍රික්කය ගැනත් කතා කරන්න. මේ දිස්ත්‍රික්කයේ සීග්‍රෙන් දියුණු වෙනවා. ගම්පහ කොළඹින් පස්සේ වැඩිම ජනගහනය තියෙන කුරුණෑගල දිස්ත්‍රික්කයට. මේකේ ආර්ථික දියුණුවක් තියෙන එක සැලසුම් අනුව දියුණු කරන්න ඉන්නේ. ඒ නිසා මේ ප්‍රදේශයේ බිංගිරිය කොට්ටාසේ අක්කර 1000ක් පමණ දැන් අපි වෙන් කරන්නට යන මං එනසුමාන එනවා වෙළඳ කලාපයක් ඇති කරන්නට යනවා. ඒක ඉරණවිල සංචාරක කලාපයකට එකතු කරන පළවෙනි සැරේ එක් කරන්නේ. බිංගිරිය මාදම්පේ නගරයක දියුණු වෙනවා. ඒක දියුණු වුණාන් පස්සේ ඒ වගේම කුලියාපිටිය දැන්ට අපි ආරම්භ කරලා තියෙනවා. කර්මාන්ත කීපයක් තියෙනවා. අධ්‍යාපනය දැන් දියුණු වෙනවා. ඉතින් මේ ප්‍රදේශයේ දියුණුව තියේ එච් කලාපේ වාගේ වන්නිහත්පත්ුවේ විශේෂයෙන්ම ඒකේ තනික් ප්‍රදේශවල කෘෂිකර්ම නවීකරණ වැඩසටහන තියෙනවා. අපේ ලොකුම වැඩසටහන තියාගෙන ඉන්නේ කුරුණෑගලට. කුරුණෑගල විශාල දියුණුවක් ඇති වෙන්න යනවා. දැන් ආධාර ලැබෙන නිසා අධිවේග මාර්ගය වෙනවා. ඒ වගේම අනික් මාර්ග මෙතෙන්ට එකතු වෙන්නේ. එහෙනම් බලන්න කුරුණෑගල දියුණුව ඉඩම් තියෙනවා නම් විකුණන්න එපා.